අපේ ජීවිතේ අද දවස හොඳින් ගෙවෙනවා වගේම තමයි හෙට දවස අනිවාර්යයෙන්ම සුබ කරගන්න, අපේ වැඩ කටයුතු සාර්ථක කරගන්න අපි හැමෝගෙම හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් හෙට දවස මට මගේ පවුලට මොන වගේ වෙයිද? මගේ හෙට දවසේ කරන්න තියෙන මගේ වැඩපිළිවෙල, මගේ බලාපොරොත්තු, මේ දේවල් මට ඉටු කරගන්න පුළුවන් වෙයිද? යම්කිසි බලවේගයකින් මට මොනවා හරි කරදරයක් සිද්ධ වෙයිද? මේ වගේ හුඟක් දේවල් හුඟක් අයගේ හිතේ තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ජ්‍යොතිෂය හරහා තමන්ගේ මේ අනාගතය සම්බන්ධයෙන්, තමන්ගේ පවුල සම්බන්ධයෙන්, දරුවෝ සම්බන්ධයෙන් විශේෂ තොරතුරු එකතු කරගන්නේ. ජ්‍යොතිෂය ගැන කතා බහ කරනකොට ඔබට ජ්‍යොතිෂය හා සම්බන්ධ විශ්වාසවන්ත කෙනෙකු ලවා ඔබගේ වේලාව බලවා ගත යුතුයි. ඒ වගේ ඒ වගේම ජ්‍යොතිෂ විශාරද, ජාත්‍යන්තර උපදේශක දේශමාන්‍ය සාම විනිසුරු KAU සරච්චන්ද්‍ර මහත්මයා අදත් අපිත් එක්ක මේ කතාබහට සම්බන්ධ වෙනවා. අයිබෝන් සුබෝදෑසනක්. ඉතින් බොහෝ කරුණු කාරණා තියෙනවා දැන කියා ගන්න. මුලින්ම මේ හමු විය හැකි ස්ථාන පිළිබඳවත් මතක් කරන්නම්. එක ස්ථානයක් බතරමුල්ලට ගියොත් ඔබට මෙතුමා මොන ගැහෙන්න පුළුවන් අඟහරුවාද සහ සිකුරාදා දවස්වල. අඟහර අංක මතක් කරනවා නම්, ලිපිනේ මතක් කරනවා නම් අංක 660 දෙවන සුබූති අතුරු පාර සුබූතිපුර බතරමුල්ල. ඉදිරියේදීත් මතා මතක් කරන්න. ඒ වගේම මේ සරච්චන්ද මහත්මයා, මුලින්ම මම හිතුවා ඔබතුමාගෙන් දැනගන්න, දැන් වෙසක් පොහොය පිළිබඳව පහුගිය දවස්වල බොහෝ අය කතා බහ කරානේ. මේ වෙසක් පොහොය ඇත්තටම යෙදිලා තිබුණේ අප්‍රේල් මාසේ 29 වෙනිදාට. ඒ වගේම මැයි මාසේ 29ත් මේ වගේම පොහොයක් තිබුණා. දැන් නමුත් මේ අප්‍රේල් වෙසක් පොහොය තමයි නිර්දේශ කළා තිබුණේ. ඉතින් මේක නිවැරදි කරොත් එහෙම මේක ඇත්තටම මේ නිවැරදිද? ඔව්, මේක හුඟක් සමාජ ජාලාවල කතා වුණා. මේ ඇයි මේ අප්‍රේල් මාසේ 29 වෙනිදාට වෙසක් පොහොයක් ගත්තේ? මේ මාසෙත් 29 වෙනිදා තියෙනවනේ. මේ මාසේ නේද වෙසක් මාසේ කියලා හුඟක් අය කතා කළා. මේකට හේතුව තමයි අපි සාමාන්‍යයෙන් අපි භාවිතා කරන කැලෙන්ඩරි, ග්‍රිගෝරියන් කැලෙන්ඩරි කියලා. කියන්නේ ග්‍රෙගරි කියන පාප් වහන්සේ කෙනෙක් තමයි මේක හැදුවේ. මේක ඉංග්‍රීසි කැලෙන්ඩරේ, ඉංග්‍රීසි කැලෙන්ඩරේ තමයි අපි භාවිතා කරන ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්. නමුත් අපේ ඉතිහාසයේ පුරාව, අපේ ජ්‍යොතිෂ ඉතිහාසයේ, බුද්ධ ශාසනයේ කාලේ, බුදුන්ගේ කාලේ පවා චන්ද්‍රමාස ක්‍රමය තමයි භාවිතා කරන්නේ. එතකොට චන්ද්‍රමාස ක්‍රමය තමයි දුරුදු තමම් මැදින්බක් ආදී වශයෙන් හඳුන්වන්නේ. එතකොට මෙතනදී වෙසක් කියලා කියන්නේ මේ බක් මාසෙන් පස්සේ එන පෝය, බක් පෝයෙන් පස්සේ එන පෝය. දැන් මේ වෙසක් මාසේ විශේෂත්වය තමයි අපි අහලා තියෙනවා සිදුහත් කුමාරයාගේ උපත, ඒ වගේම බුදු වීම සහ පිරිනුවන් පෑම යන තෙමගුල සිද්ධ වුණේ මේ වෙසක් පෝය දවසේ කියලා. එතකොට මේ වෙසක් පෝය දවසේ මේ දේ සිද්ධ වෙන්න නම් විශේෂ ග්‍රහ පිහිටීමක් ඒ පෝය දවසේ තියෙන්න ඕනේ. විශේෂ ග්‍රහ පිහිටීම තමයි චන්ද්‍රයයි ශ්‍රවි දෙන්න එකිනෙකාට සප්තමව, එකිනෙකාට ඉදිරියෙන් පිහිටනවා. එතකොට එහෙම දවසකට තමයි 15ක පෝයක් හැදෙන්නේ. කියන්නේ චන්ද්‍රයාගේ, චන්ද්‍රයාට රවිගේ පූර්ණ වශයෙන් ආලෝකය ලැබෙන දවස තමයි පුර 15ක කියලා කියන්නේ. ඒක තමයි අපිට හඳ බොහොම පුරහඳක් විදිහට පේන්නේ. එතකොට මේ පුරහඳට රවිගේ දෘෂ්ටිය වැටුණාම තමයි පුරහඳ පුර 15ක කියලා කියන්නේ. එතකොට පුර 15ක තිදියක්. එතකොට මේ සිදුවත් කුමාරයා උපදින්නේ මේ පුරහඳ තියෙන වෙලාවක, රවි උච්ච රාසි, ඒ කියන්නේ රවි මේෂ රාසි යන වෙලාවක. එතකොට මේ පුරහඳ තියෙන මේ සඳු රවි දෙන්න සප්තමව පිහිටන්නේ මේ අප්‍රේල් 29 වෙනිදා පෝය දවසේ. එතකොට ඊළඟ කාරණේ තමයි රවි උච්ච වෙලා ඉදීම. මොකද චක්‍රවර්ති රාජ්‍යක හිමිකමක් කියන කෙනෙක් හරි ලෞතුරා බුදුවරයෙක් හරි බුදු වෙනවා නම් ඒ පුද්ගලයා උපදින්න ඕනේ රවි උච්ච වෙලා තියෙන වෙලාවක. රවි උච්ච වෙලා, ගුරු උච්ච වෙලා තියෙන වෙලාවක තමයි එවැනි පුද්ගලයෙක් උපදින්නේ. ඉතින් එවැනි තත්කාලයක් පිහිටන්නේ අර 29 වෙනිදා දවසේ තමයි ඒ අර ඒ අර පිහිටීම ඇති වෙන්නේ. ඒක නිසා තමයි වෙසක් පෝය දවස අප්‍රේල් 29 වෙනිදාට ගත්තේ. එතකොට මැයි මාසේ 29 වෙනිදාට එන පෝයේදී රවි ඉන්නේ වෘෂභ රාශියේ, චන්ද්‍රයා ඉන්නේ වෘශ්චික රාශියේ. චන්ද්‍රයාගේ වෘශ්චික කියන්නේ නීච රාශියක්. එතකොට නීච රාශියක චන්ද්‍රයා ගමන් කරන වෙලාවක කොහොමඩවත් ඒ වගේ කෙනෙක් උපදින්න විදිහක් නැහැ. ඒක නිසායි 29 වෙනිදා අප්‍රේල් 29 වෙනිදා ගත්තේ. ඊළඟට එන පෝය දවස වෙසක් පෝය නෙමෙයි. ඒකට කියන්නේ අදිපොසොන් කියලා.
හොඳයි. ඒ පැහැදිලි කිරීමත් එක්ක මේ මම යොමේන සූදානම් දැන් කේන්දර හුඟක් අය බලනවානේ. කේන්දර විශ්වාස කරනවා. ඇත්තටම කේන්දර හරහා තමන්ගේ අනාගතය කියව ගන්න පුළුවන්. තමන්ගේ ජීවිතයේ විශේෂ අවස්ථාවන් තමට ලබා ගන්න පුළුවන්. කේන්දර බැලීමෙන් ඇත්තටම ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් කතා බහ කරද්දී සරච්චන මහත්මයා මම දැනගන්න කැමතියි කේන්දරෙන් කෙනෙකුගේ ඉරණම ඇත්තටම මේ 100%ක්ම කියන්න පුළුවන්ද නිවැරදිව? ඔන්නෝක තමයි මානි තියෙන ගැටලුව. දැන් සමහර අය හිතාගෙන ඉන්නවා මේ කේන්දරයේකින් පුද්ගලයෙක්ගේ ඉරණම 100%ක් කියන්න පුළුවන් කියලා. 100%ක් කියන්න බෑ. මගේ මිනිත් ගණිතයේ හැටියෙන් නම් මේක කියන්න පුළුවන් 70%ක් විතරයි. හරි? මම ඒකට පොඩි උදාහරණයක් කියන්නම්. දැන් අපි මේ වෙසක් පොයම ගමුකෝ. මේ වෙසක් පොය දවසේ සිදුහත් කුමාරය ඉපදුනා. සිත් යසෝදරා දේවි ඉපදුනා වෙසක් පොය දවසේ ඔය කියන දවසේම. චන්න හැමතියත් ඉපදුනා. ඔය තුන් දෙනාම ඉපදුනේ එකම දවසක කියලා. මේ බුද්ධ චරිතය කිය වෙනවා. නමුත් මේ තුන් දෙනාගේ ඉරණම එකද? නැහැ. හුඟක් වෙනස්නේ. එතකොට මේ ජ්‍යොතිෂයේදී මේ ග්‍රහචාරය අනුව සිද්ධ වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම 100%ක්. ඒක තමයි මේ ග්‍රහචාරයට අමතරව කාල දේශ පාත්‍ර කියලා කරුණු තුනක් හේතු වෙනවා ඊට අමතරව. ඒ කියන්නේ මේ අපි හිතමුකෝ දෙන්නෙක් එකම වෙලාවෙ ඉපදුනොත් ඒ උපදුන්න දෙන්නගෙත් ඒ ග්‍රහචාරයේට අමතරව අර කියපු කරුණු වලින් ඒ පුද්ගලයන් ඉරණම යම් යම් ප්‍රමාණයට වෙනස් වෙනවා. ඒක තමයි අර තුන් දෙනාගේ ඉරණම් තුන තුන් ආරට ගියේ. නමුත් තුන් දෙනාගේම අරමුණ එකයි. මොකක්ද අරමුණ? නිර්වාණය. තුන් දෙනාම නිර්වාණය සාක්ෂාත් කරගත්තා. එතකොට නමුත් තුන් දෙනාම තුන් විදිහක ජීවිත ගත කරේ. තුන් ආකාරයක. එක්කෙනෙක් බුදු වුණා, අනිත් එක්කෙනා සිදුහත් කුමරුගේ භාර්යාව බවට පත් වුණා, අනිත් එක්කෙනා රජමාලිගාවක ඇමති කැටියට ඉවත් වුණා. ඔය ආකාරය තුන් ආකාරයෙන්. නමුත් තුන් දෙනාගේම අරමුණු එකයි. ඉතින් බලන්න එහෙම එකම වෙලාව ඉපදිච්ච තුන් දෙනාගේ ඉරණම තුන නම් තුන තුන් ආකාර නම් අනිත් අය ගැන කුමන කතාවද? එතකොට සමහර උදවිය කියනවා නෑ එහෙම නෑ එකම වෙලාව ඉපදුණොත් දෙන්නාගේ ඉරණම එකයි දෙන්නාගේ ජීවිතය එකයි එහෙම වෙන්නේ නෑ. එතකොට 70%ක් විතර තමයි කේන්දරයේ විදිහට ජීවිතය සිද්ධ වෙන්නේ. ඒක නිසා අපිට සිද්ධ වෙන සෑම දෙයක්ම කේන්දරය අනුවම සිද්ධ වෙන්නේ නෑ. හැබැයි 70%ක් කියලා කියන්නේ මානේ ලොකු ප්‍රමාණයක්. සෑහෙන ප්‍රතිශතයක්. ඒකෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. දැන් අපි කරන්න ඕනේ මෙතනදී අන්නේ කරන්න පුළුවන් දේවල් ටික මොකද්ද කියලා තෝරගෙන අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. එහෙම නැතුව මේ කේන්දර දෙකක් බලලා මේක වෙනසයි අරක වෙනසයි කියලා මම දැක්ක අර එක්තරා හේතුවාදී මහත්මයෙක් පොතක් ලියලා තිනවා. එකම වෙලාවෙ ඉපදිච්ච දෑනු ළමයි දෙන්නේ හොයාගෙන කොහෙද එකක් මේ බොහොම මාරුවෙන් හොයාගෙන තියෙන ස්පිරිතාල ගානේ ගිහිල්ලා පොත් පෙරලලා අවුරුදු ගානක් තිස්සේ හොයලා 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 අර එකම විනාඩියක පෙරිචි දෙන්නේ හොයාගෙන තියෙනවා. හොයාගෙන මෙන්න පොතක් ලියනවා මේ ජ්‍යොතිෂ බොරුවක් කියලා කියන්නේ මේ මහත්තයා. මේකේ කියනවා මේ දෙන්න දෙන්නේ දෙන්නගේ ආර්ථිකය වෙනස්, දෙන්නගේ අධ්‍යාපනය වෙනස්, දෙන්නගේ මේ ස්වරූපය වෙනස්. ඔය ආදි වශයෙන් නොයෙකුත්. එතකොට අර කාල දේශ පාත්‍ර කියන නීතිය ගන්න නැතුව තමයි මේ කතා කරන්නේ. අඩු ගානේ දැන් ඔබ අහලා තියෙන අර මේ කුරුළු පැටවු දෙන්නෙක්ගේ කතා වස්තුවක් අර සප්තකුම්භ ජාතකය කියලා. අර එක කුරුල්ලෙක් ගිහිල්ලා වැටෙනවා තාපසාරාමයකට, තව කුරුල්ලෙක් ගිහිල්ලා වැටෙනවා සොර කණ්ඩායමක් ළඟට. ගිරව් දෙන්නේ. එතකොට මේ ගිරව් දෙන්න දෙවිදිහකට හැදෙන්නේ. පාත්‍ර. පාත්‍ර කියන්නේ මොකද්ද? ඇසුරු කරන අය. දැන් එකම වෙලාවෙ ඉපදිච්ච ධනවත් දරුවෙකුයි දුප්පත් දරුවෙකුගේ ඉරණම එකයිද? නැහෙනි. වෙන්නේ නැහෙනි කවදම්. ඉතින් යම් විදිහකට මේකේ අර සිද්ධ වෙන සිදුවීම් වලට හේතු සාධක වුණාට 100%ක් එහෙම වෙන්නේ නැහැ. ආන් ඒක නිසා ජ්‍යොතිෂයන් හුඟක් වෙලාවට අභියෝග වෙලා වෙනවා. දැන් අපි අභියෝග වලට නිරතුරුව මුහුණ දෙනවා. දැන් මේ දවස්වල ඔය Facebook සමාජ ජාලයේ නොයෙකුත් සංවාද යනවා මේ ජ්‍යොතිෂ පිළිබඳ. අපි නොයෙකුත් වාද වලට පැටනවා. නොයෙකුත් අපිත් එක්ක වාද කරන්න යනවා. සමහරව අහනවා මේක වැරදි නේද? මේ ජ්‍යොතිෂය කියන එකෙන් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. මේ කරන්න බැරි දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. වසර 20කටත් වඩා වැඩි කාලයක් මුළුල්ලේ ජ්‍යොතිර්වේදයේ මනාපල පුරුද්දක්ලත් වේදියේ මැණික් ප්‍රතිකාර ක්‍රමය ශ්‍රී ලංකාවට මුලින් හඳුන්වා දුන් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී දේශමාන්‍ය සාමවිනිසුරු KAU සරච්චන්ද්‍රයන් ඔබට හමු විය හැකි ස්ථාන සෑම සතියකම අඟහරුවාදා සහ සිකුරාදා අංක 660 දෙවන සුභූති අතුරුමාවත සුභූති පුරබත්‍රමුල්ල බ්‍රහස්පතින්දා YMBA ඉදිරිපිට ගම්පහ සෙනසුරාදා සහ ඉරිදා අලකොළ දිනී පාර අස්සද්දුම කුරුණෑගල #775 තරුව 290 #අමතා ආවන දවසේ ලග්න පලාපල ජයවර්ණයේ ජය අංකය ඩයලොග් සාහච් දුරකථන වලින් ලබා ගන්න. වෙබ් අඩවිය www.manasa.lk Facebook Manasa Astrologic Service දුරකථනයේ 0712-622-429 සරච්චන්ද්‍ර මහත්මයාගෙන් ඔන්න ඔය දුරකථන අංක ඔසේ ඔය වෙබ් අඩවිය ඔසේ තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි කෙනෙකුට කේන්දරයක් තියනා වගේම ඔය සමහර කෙනෙකුට කේන්දර නැහැනේ. ඔය සමහර කට්ටිය කියනවා මට නම් කේන්දරින් වැඩක් නැහැ මල් ළඟ නැහැ කේන්දරයක් කියලාත් කියනවා. ඇත්තටම කේන්දරයකින් තියෙන ප්‍රයෝජනෙ මොකද්ද කියන කාරණේ සම්බන්ධයෙන් අපි කතා බහ කරමු. ඔව් කේන්දරයකින් තියෙන ප්‍රයෝජනේ තමයි මානි
කෙනෙකුට තමන්ගේ අනාගතය දකින්න පුළුවන්. තමන්ගේ කර්ම ශක්තිය දකින්න පුළුවන්. දැන් කෙනෙකුගේ මොන විදිය කර්මයක් කරලා තියෙන කෙනෙක්ද? ඒ කර්මය අනුව ඔහුට තියෙන බාධක මොනවද? අවහිර මොනවද? ඒව දැනගන්න පුළුවන්. එතකොට දැන් කෙනෙකුගේ කේන්දරය බලලා අන්න ඒ වගේ දේවල් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි තියෙන වාසිය. එතකොට කෙනෙකුට මාරක විපත් තියෙනවද? අනතුරු වලට ලක් වෙන්න තියෙනවද? භයානක රෝග පීඩා වලට ලක් වෙන්න තියෙනවද? ඊළඟට කෙනෙක්ගේ අධ්‍යාපන තත්ත්වය, ඊළඟට කෙනෙක්ගේ ආර්ථික තත්ත්වය, ඔය හැම දෙයක් ගැන විවාහයේ ඔය හුඟක් දේවල් බලන්න පුළුවන්. එතකොට බලන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා මේකේ. ඒ වගේ යම් යම් ප්‍රමාණයන් වල වෙනස් වීම වෙන්න පුළුවන්. නමුත් බලා ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. එතකොට ඔබ අහන ප්‍රශ්නේ තමයි මොකද්ද තියෙන ප්‍රයෝජනේ කියලා. එතකොට කෙනෙක්ගේ ජීවිතය ගැන පුරෝකථනයක් කරන්න පුළුවන් අපිට. ආර්ථිකය ගැන විශේෂයෙන් දැන් කෙනෙකුට අපි හිතමුකෝ අනාගතේ මොන වගේ තත්ත්වයකට පත් වෙයිද කියලා කෙනෙකුට දැනගන්න ඕන නම් කේන්දරය තමයි ඊට හොඳම තැන. වෙන කිසිම විද්‍යාවකින් මේක කරගන්න බෑ. ඉතින් මේ ජ්‍යොතිෂ්‍ය ගැන හුඟක් විවේචන කරන අය මේ නොයෙකුත් මේ විවේචන කරන අය හුඟක් මේකට මේ එරෙහි වෙන්නේ ඒගොල්ලන්ට යම් විදිහක පහරක් මේකේ වදින හින්දා මං හිතන හැටියට. ඒක තමයි මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන හරියට දන්නේ නැතුව මේකෙන් ගන්න බැරි දේවල් ගැන කතා කරන්නේ ඒක තමයි. හොඳයි. ඔබට පුළුවන් ඔබේ කේන්දරේ බලව ගන්න වගේ මේ පිළිබඳව දීර්ඝ විස්තර තොරතුරු බොහොමයක් දැනගන්න දුරකථන අංක වගේම හමු විය හැකි ස්ථාන මොනවාද කියලා මම මතක් කරන්න. KAU සරච්චන්ද මහත්මයා හමු වෙන්න පුළුවන් ඔබට බත්තර මුල්ලේදී හරියටම ස්ථානය කියනවා නම් අංක 660 දෙවන සුබූති අතුරුපාර සුබූතිපුර බත්තර මුල්ල අඟහරුවාදා සහ සිකුරාදා දිනවලදී මේ ස්ථානයේදී හමු වෙනවා වගේම ගම්පහදී ඔබට හමු වෙන්න පුළුවන් බදාදා බ්‍රහස්පතින්දා දින දෙකේදී තරුණ බෞද්ධ සංඝ ඉදිරිපිටදී මෙතුමව මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේම කුරුණෑගලට ඔබ එනවා නම් කුරුණෑගල අවට ඉන්නවා නම් උදේ 7:30 හම්බ වෙන්න පුළුවන්. ඒ වෙලාවෙ ඉඳලම සෙනසුරාදා ඉරිදා දවස් දෙකේදී ඔබට පුළුවන් අලකලන්දෙනිය පාර අස්වැද්දුම කියන ලිපිනේ ඔස්සේ ඇවිල්ලා කුරුණෑගල අලකොළදෙනිය පාර අස්වැද්දුම කියන ලිපිනේ ඔස්සේ ඇවිල්ලා කුරුණෑගලදී සරච්චන්ද මහත්මයා මොන ගහන්නේ දුරකථන අංකත් මතක් කරනම් 0711622429 ඒ වගේම 0711182681 ඒ වගේම 0112879422 දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ දුරකථන අංක වලට කතා කරද්දී දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් මෙතුමට ලැබෙනවා. ඉතින් උදෑසනින්ම කතා බහ කරලා තමන්ට මං හිතන්නේ වෙලාවක් වින් කරගන්න එක මං හිතන්නේ හුඟාක්ම ප්‍රමාණවත් වෙනවා. නැත්තම් ඔබට අවස්ථාව නැති වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඒ වගේම අපි අනුරාධපුරයේ අලුතෙන් කාර්යාලයක් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ මේ මාසේ ඉදිරියේදී අපි ඒක විවෘත කරනවා. දැන් මුගක් හිතන්නේ හුඟාක් අය එනවා අනුරාධපුර පැත්තේ ඉඳලා මාව හමු වෙන්න. ඉතින් කුරුණෑගලට හුඟක් දුර වැඩි. ඒක නිසා බොහෝ දෙනෙක් ඉල්ලීම පිට කුරුණෑගල මේ අනුරාධපුර නගරයේම තැනක් අපි ලෑස්ති කරලා තියෙනවා. මම හිතන්නේ සෙනසුරාදා දවස් වලට අනුරාධපුරයේ දිදී හම්බෙන්න පුළුවන්. ඉතින් අනුරාධපුරයේ පැත්තේ ඉන්නවා නම් දුරකථන ඇමතුමක් දීලා ඉදිරි සතියේ ඒ ඇතුළත තමන්ගේ අවස්ථාව වෙන් කරගන්න පුළුවන්. හොඳයි. ඒ වගේම තැපැල් මගිනුත් පලාපල ගෙන්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ විස්තර ගෙන්වා ගන්න මුලින්ම ඔබට පුළුවන් දැනගන්න ඉහත දුරකථන ඇමතුම් වලට ඇමතුමක් ලබා දුන්නොත් එහෙම ඒ තොරතුරු මෙතුමගෙන් ඔබට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි නැවතත් මේ සාකච්ඡාවට ගියොත් එහෙම සරච්චන්ද මහත්මයාගෙන් මම දැනගන්න කැමති දැන් ඇත්තටම වඩාත් සුදුසු ප්‍රතික්‍රමයන් ගැන කතා කරොත් එහෙම යන්ත්‍ර පැලඳීම තියෙනවා. එතකොට විවිධ ශාන්ති කර්ම කරන දේවල් ගැන අපි අහලා තියෙන බොහෝ අය කරනවා. ඒ වගේම මැනික් පලඳිනේ වගේ තියෙනවා. දැන් මේ ප්‍රතික්‍රමයන් ගැන කතා බහ කළොත් එහෙම. ඔව් යంత్ర පැලඳීමත් ජ්‍යොතිෂයේ තියෙන එක්තරා ක්‍රමයක්. යంత్ర වලින් හුඟක් වෙලාවට ග්‍රහ පීඩාව ලවම කරගන්න පුළුවන්. ගැටලුව තියෙන මේ යంత్ర ජීවම් කරනයි යంత్రේ හරියට ජීවම් කරනවද කියලා අපිට විශ්වාසයක් නැහැ. ඒක තමයි තියෙන ප්‍රධාන ගැටලුව. දැන් හුඟක් අයට යంత్ర දාලා තියෙනවා යంత్ర වලින් කිසිම ගුණයක් නැහැ කියලා තමයි හුඟක් දෙනෙක් පැමිණිලි කරන්නේ. ඊළඟට ශාන්ති කර්ම. මේ ශාන්ති කර්ම වලට මානි ගොඩාක් මුදල් වියදම් වෙනවා. ඒ කියන්නේ ශාන්ති කර්මයක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. රාත්‍රියක් එළි වෙනකන් ලොකු නවග්‍රහ ශාන්ති කර්මයක් වාගේ කරන විශාල මුදලක් රුපියල් ලක්ෂ ගාණක් මං හිතන්නේ වියදම් වෙනවා නවග්‍රහ පූජාවක් ශාන්ති කර්මයක් වාගේ දෙයක් කරන්න. හැබැයි මේ මැණික් ප්‍රතිකාරය කියලා කියන්නේ ඊටමත් විශ්වාසදායක ක්‍රමවේදයක්. මේ මැණික් ප්‍රතිකාරය තුළින් පුළුවන් කෙනෙකුට ඊටම් ලොකු මුදලක් වැය කරන්න නැතුව සුළු මුදලක් වැය කරලා මේ මැණික් ප්‍රතිකාරයක් කරගන්න. මොකද මේ මැණික් වල තත්ත්වය පරීක්ෂා කරගන්නත් ඔබට පුළුවන්. ඒ කියන්නේ ඔබ යම්සි කෙනෙකු රවට්ටන්න බැහැ මෙතෙන්දී. ඒ කියන්නේ මැණික හොඳ එකක්ද නරක එකක්ද කියලා ඔබට ඕනම මැණික් පරීක්ෂා කරන තැනකින් වීර පරීක්ෂා කරගන්න පුළුවන්. එතකොට මේ මැණික් වල තියෙනවා මේ ග්‍රහයින්ට අයිති ගුණ. ඒ කියන්නේ ග්‍රහයින්ගේ තියෙන පට වියාපෝ තේජෝ වායෝ ගුණ තියෙනවා. ඒක නිසා මැණික් වලින් විශේෂ බලයක් තියෙනවා, හැකියාවක් තියෙනවා. ඊටමත් විශ්වාසදායක ක්‍රමයේ හැටියට ග්‍රහපල වලට මැණික් ප්‍රතිකාරය සඳහන් කරන්න පුළුවන්. ඔලිම්පියාඩේ තම නිධානයට රුපියල් 20ක් හොඳටම ඇති.
වගේ මං ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් මේ මැණික් සම්බන්ධව කතා බහ කළානේ මැණික් ප්‍රතික්‍රමයක් දැන් නිවැරදිව කරගන්නේ කොහොමද කියන කාරණේ මං හිතන්නේ බොහෝ අයට හිතෙනවා මං කොහෙටද යන්නේ කොහොමද කරගන්නේ කියලා මේ පිළිබඳව පැහැදිලි කරන්න දැන් අපි නම් මානස ගුරුකුලයේ තුල මැණික් ප්‍රතිකාරය තමයි බොහෝ විට කරන්නේ මොකද මේ වේදී මැණික් ප්‍රතිකාර ක්‍රමය ලංකාවට හඳුන්ලා දුන්නේ මම මීට අවුරුදු 12කට විතර ඉස්සෙල්ලා මට විශේෂ දෙයක් කියන්න තියෙනවා මේ එක්තරා පුද්ගලයෙක් මේ මෑතකදී මේ ලංකාවේ ස්ථාන කීපයක මැණික් පැලඳීම පිළිබඳ සම්මන්ත්‍රණ වගේක් කරගෙන යනවා මේ පුද්ගලයා දැන්ට මාසෙකට ඉතර ඉස්සෙල්ලා මගේ ළඟට ඇවිල්ලා යම් යම් කරුණු ටිකක් අහගත්තා මගේ අහගෙන මෙන්න මේ මාසයක් යන ඉස්සෙල්ලා මොහු සම්මන්ත්‍රණ පවත්වනවා හැමතැනම ගිහිල්ලා මට හම්බ වුණා ඒ සම්මන්ත්‍රණේ පවත්වපු සම්මන්ත්‍රණේ විස්තර වගේ මේකේ තියෙනවා අහවල් ලෙඩේට අහවල් ගල දාන්න අහවල් ලෙඩේට එහෙම ගලද එහෙම මැණික් වලින් ප්‍රතිකාර කරන්න බෑ මානි ඒක බොරුවක් ඉතින් කවුරු හරි දේවල් කෙනෙක් ඒ වගේ දේවල් වලට රැවටිලා එවැනි පුද්ගලෝ පසුපස ගිහිල්ලා සම්බන්ධන වලට ගිහිල්ලා ඔවුන්ගෙන් මුදල් ගෙදම් කරලා මේ වගේ දේවල් ඉගෙන ගන්න එක ලොකු මෝඩකමක් මේක අපි තමයි ඇත්තටම හරියට මේක හඳුන්ලා දුන්නේ මේ පුද්ගලයා මේ අපෙන් ඇවිල්ලා කෑලි අහුලගෙන ගිහිල්ලා මේ විශාල මුදල් අය කරලා මේ ලොකු සම්බන්ධන කරනවා මේ ගුරුවරයෙක් කියලා ජෝතිෂ ගුරුවරයෙක් කියලා කාලෙකට ඉස්සෙල්ලා මේ ජෝතිෂ ඉගන්නන්න ආපු පුද්ගලෙක් ඉතින් බලන්න මේ වගේ දේවල් වලින් මිනිසුන්ට ලොකු හානියක් වෙනවා මේ වැරදි ක්‍රමවේද මිනිස්සු අතර ප්‍රචලිත වෙනවා ඒ කියන්නේ මේ අර හරියටම අර දොස්තර මහත්වයේ කියන නැතුව මේ ෆාමසිස් කෙනෙක් වෙලා බෙහෙත් වලට ලෙඩ වලට බෙහෙත් කීම කරනවා වගේ වැඩක් කරලා තියෙනවා මම දැක්ක අහවල් ලෙඩේට අහවල් ගල දාන්න අහවල් ලෙඩේට අහවල් ඔහම ගල් මැණික් පළඳ ඉන්න ඒක කේන්දරේ බලලා කළ යුතු දෙයක් ඊළඟට මම දැක්ක මේ මැණික් පළඳවන ඇඟිලි පවා බොහොම වැරදි ආකාරයකට සනහන් කරලා තිබුණා ඒ සටහන් වල ඉතින් ඒ වගේ දේවල් කරලා මහජනතාව මුලා කරනවා නම් කවුරු හරි එක කරන්නේ ලොකු වරද්දක් ඔබට පැහැදිලි පිළිතුරක් ලැබෙන්නේ නැති ඔන්න ඒ සම්බන්ධව තොරතුරු දැනගැනීමේ බලාපොරොත්තුෙන් හිටියනම් ඒ වගේම විශේෂ නිවේදනයකුත් තියෙනවා මතක් කරන්නම් දැන් ඔබ දුරබැහැර නම් ඉන්නේ මම කොහොමද මෙතුමා හරහා විස්තර දැනගන්නේ මෙතුමා හරහා මගේ කේන්දරේ බලව ගන්නේ මගේ අනාගතේ කොහොමද කියලා කෙනෙක් හිත හිත ඉන්නවා නම් බලව ගන්න ඔබට පුළුවන් දුරබැහැර ඉන්න කෙනෙකුට තැපෑල මගින් කේන්දර සහ පලාපල විස්තර ලබා ගන්න පුළුවන් CD තැටියක් මගින් ගෙන්වා ගන්න විශේෂ වැඩපිළිවෙලක් මෙතුමා විසින් සකස් කරලා තියෙනවා මම කියන්නම් මේකට කරන්න තියෙන්නේ මේ බැංකු ගිණුමට අදාළ මුදල් තැන්පත් කළා ඒ රිසිට් පතත් එක්ක ඔබගේ උපන් දිනේ ඒ වගේම උපන් වේලාව උපන් ස්ථානයේ මේ දේවල් එක්ක ඔබට දැනගන්න අවශ්‍ය කරන මූලික දේවල් ටිකක් ඇතිනේ ඔබගේ දරුවාගේ වෙන්න පුළුවන් පවුලේ වෙන්න පුළුවන් ඔබගේ අනාගතේ වෙන්න පුළුවන් මේ දැනගන්න අවශ්‍ය දේවලුත් මූලික දේවල් ටික සටහන් කළා ඔබට පුළුවන් ලියාපදිංචි තැපෑලින් බතරමුල්ල කාර්යාලයට එවන්න සති දෙකක් ඇතුළත ඔබට පුළුවන් එතකොට ඔබේ තොරතුරු ආපහු ඔබේ නිවසටම ගෙන්ව ගන්න දුරකථන මගින් කේන්දර පලාපල විස්තර කියන්නේ නැහැ කියන එක විශේෂයෙන්ම මෙතුමා සඳහන් කළා තියෙනවා. දුරකථන මගින් පලාපල විමසන්න එපා. ඔව්. අර විදිහට තැපෑල් මගින් තමයි ගෙන්න ගන්න අවශ්‍ය. ඔව් මොකද දුරකථනෙන් මේ වගේ විශාල තොරතුරු ටිකක් ලබා ගැනීම ඇත්තටම අසාර්ථකයි. ඔව් අපිට ලැබෙන දැන් අපි ළඟට එන ප්‍රමාණය අපිට කතා කරන ප්‍රමාණය නෝ අපිට එහෙම දුරකථන වලට කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒක නිසා එහෙම කරන්නේ. ඒක අසාර්ථක ක්‍රමයක්. එහෙම දුරකථනෙන් කෙනෙක් අහලා මගේ මේ පලාපල කියනවා නම් ඒක අසාර්ථක ක්‍රමයක්. හොඳම හොඳම ක්‍රමය තමයි ඇවිල්ලා හම්බ වෙන එක. එහෙම ඇවිල්ලා හම්බෙන්න බැරි අය ඉන්නවනේ හුඟක් දුර බැහැර පළාත් වල ඉන්න අයනවා. ඉතින් සමහරවිට කොළඹට එන්නත් අමාරුයි, කුරුණෑගලට එන්නත් අමාරුයි. එවැනි අයට තමයි ඔය සේවාව හදලා තියෙන්නේ. තමන් ඉන්න තැන ඉඳලම ඒ අදාළ මුදල බැංකුවට ගිවලා ඒ රිසිට් පතත් එක්කලා අපිට එවුවම අපි CD පටියක් හරහා ඔබට ශබ්ද සහිතව කතා කරලා එවනවා. ඒ පලාපල විස්තරේ සම්පූර්ණයෙන්ම කේන්දරේ බලනවා. ඔව් ළඟ ඉඳලා බැලුවා වගේ. ළඟ ඉඳලා බැලුවා වගේ තමයි. හොඳයි. ඉතින් දුරකථන අංකයක් මම මතක් කරන්නම් 0716 224 209 ඒ වගේම 0771 118 26 61 කියන දුරකථන අංකයේ තොරතුරු දැනගන්න පුළුවන් වගේම KAU සරච්චන්ද්‍ර අංක 660C දෙවන සුබූති අතුරුමාවත සුබූතිපුර බතරමුල්ල කියන ලිපිණයට ඔබට පුළුවන් ලියන්න. එහෙමනම් රාශි වැඩසටහන තුළින් අදත් විශේෂ සාකච්ඡාවක් තමයි අද මේ පැවැත්වේ. විශේෂ තොරතුරු ගණනාවක් ඔබ දැන කියා ගන්නට ඇති. නැවතත් හමු වී බලපොරොත්තුවත් එක්ක සමුගන්නයි මේ සූදානම් රාශි වැඩසටහනින්. අදත් වැඩසටහනත් එක්ක එකතු වුණේ KAU සරච්චන්ද්‍ර මහත්මයා. ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ කතා බහට එකතු වුණාට. ආයුබෝවන්. කෙටි විරාමයකටයි මේ සූදානම.